මේ ඩීසල් භූමි තෙල් කියන වර්ග දෙකම විශේෂයෙන්ම බේකරි හිමියන්ට තදින්ම බලපානවා මොකෝ ලංකාවේ බේකරි හිමියන්ගේ 130ක් පමණ දැනට අවන් පාවිච්චි කරන මේ අවන් වැඩ කරන්නේ භූමි තෙල් සහ ඩීසල් මේ ඩීසල් වලින් ඉතින් ඒත් එක්කම මේ ආස්ථානකමේ රටේ කොවිඩ් වහංගතයත් එක්ක විශේෂයෙන් මේ ජංගම රත තුලින් තමයි විශාල වශයෙන් ආහාර බෙදා හැරීම කරන්නේ මේ රත බොහොමයක්ම දුවන්නේ පෙට්‍රල් වලින් ඉතින් ඒක මේක තදින්ම මේ බේකරි කර්මාන්තයට බලපානවා ඒත් එක්කම අපි කියන්න ඕන මේ අවස්ථාව වෙනකොට මේ ඩීසල් පෙට්‍රල් භූමි තෙල් විතරක් නෙවෙයි බේකරි කර්මාන්තයට අවශ්‍ය කරන සියලුම දේවල් ඉතාම ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිහිල්ලා තිනවා මේ වෙනකොට පාන් පිටි මිල විතරයි තාම ඉහළ ගිහිල්ලා නැත්තේ ඉතින් අප බලාපොරොත්තුෙන් ඉන්නවා මේ වෙනකොට හිතයිද වෙනවා පාන් පිටි මිලත් ඉහළ යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා නමුත් මේ අවස්ථානක ලංකාවේ තියෙන සියලුම බේකරි හිමියන් අපි සංගමයෙන් ඉල්ලීමක් කරනවා වහා මේ පෙකෑම් මිල වැඩි කිරීමක් කරන්න කියලා නමුත් අපි එවැනි තීරණයක් තාම අරගෙන නැහැ නමුත් මේ අවස්ථාවන විට කියන්න කැමති අපි සංගමයෙන් තීරණය කරත් නැතත් බේකරි හිමියන් බොහෝ පිරිසක් මේ වන විටත් කෑම් මිල වැඩි කරලා තියෙනවා විශේෂයෙන් පොඩි කෑම් මිල පාන් ඇර සියලුම් පොඩි කෑම් මිල රුපියල් 5කින් 10කින් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ විශේෂයෙන්ම අපිට කියන්න දෙයක්වත් නැහැ හේතුව තමයි පෙට්‍රල් භූමි තෙල් ඩීසල් විතරක් නෙවෙයි මේ ආස්ථානයේ බේකරි කර්මාන්තයේ ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙන ඔයිල් වර්ග ඉතාමත්ම පොල් තෙල් පාම් ඔයිල් මාගරින් සියලුම දේවල් ඉහළ ගිහිල්ලා තියෙනවා මේට අවුරුද්දකට පමණ කලින් රුපියල් 4800ට ගනිපු තෙල් කෑන් එකක් දැන් රුපියල් 13500 දක්වා මිල ඉහළ ගිහිල්ලා තියෙනවා මේක අසාමාන්‍ය සිදුවීමක් ඉතින් මේ තුලින් අනිවාර්යයෙන්ම බේකරි කර්මාන්තයේ කරගෙන යෑමට අපහසුයි ඉතින් අපිට පාලනය කරන්නත් බෑ අනිවාර්යයෙන්ම මේ අවස්ථාව වෙනකොට පාන් හැර සියලුම් පොඩි කෑම වල මිල සමහර බේකරි හිමියන් ඉතින් මිල ඉහළ දාලා තියෙනවා කරන්න දෙයක් නැහැ නමුත් මේකේ අවසාන ප්‍රතිඵලය තමයි කොහෙන් ගියත් මහජනතාව තමයි මේ මිල වැඩි කිරීම දරාගන්න සිද්ධ වෙලා තියෙන්නේ.